ඔගලන්ගේ ගෙදර පාටි එකක් එහෙම තියෙනකොට මම දන්නවා හුඟක් වෙලාවට ඔයගොල්ලෝ පිටින් කෑම ඕඩර් කරලා ගෙන ගන්නවා. ඉතින් ඒකට පුංචි විසඳුමක් විදියට මම හිතුවා ඔයාලට ලේසියටම හදාගන්න පුළුවන් ගෙදර කට්ටියක් එම ආවහම නැත්නම් පුංචි උත්සවයකදී ඔයගලන්ට කුසියේ තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන හදන්න පුළුවන් ලේසි කෑම එකක් කියලා දෙන්න. හැබැයි මේ කෑම එක සමහර වෙලාවට ඔයගලන්ට ටිකක් හුරු පුරුදු නැතුව ඇති. මොකද මේක අරාබි රයිස් එකක්. අරාබි රයිස් එකක් කියන්නේ මේක අරාබි කබ්සා බත් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ ලේසි පහසු ඇත්තටම හුඟක්ම රස මේ කබ්සා රයිස් එක හදලා පවුල හැමෝම එක්ක රස විඳින්න. ඉතින් ඒ ගමම මේ වීඩියෝ එක බලන ඔයාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් මුලින්ම අපි මේ අරාබි කබ්සා බත හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික මොනවද කියලා බලමු. මේ තියෙන්නේ බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට කිලෝ එකක ප්‍රමාණයක සුද්ධ කරලා හම ඉවත් කරලා හොඳට පිරිසිදු කරලා ගත්ත කුකුලෙක්. ඊළඟට තක්කාලි, ලෙමන්, කුරුඳු පොතු, වියලි මිරිස්, ඔලිව් ඔයිල්, කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු, ඊළඟට කුළුබඩු වලට එනසල්, කරාබු නැටි, බේ ලීව්ස්, රට ඉඳි, වියලි මිදි, කජු, කපාගත් බීලුණු, ඊළඟට කොටු කපාගත් කැරට්. මේ අරාබි බත් එක ගොඩක් රස කරවන්න ඕන කරන අමුද්‍රව්‍ය පහක් මෙතන තියෙනවා. මේ අමුද්‍රව්‍ය පහ මම ඔයගලන්ට කියන්නම්. මේ තියෙන්නේ ලෙමන්, තක්කාලි, ඊළඟට කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු. මේ ටික තමයි මේ අමුද්‍රව්‍ය පහ තමයි මේ බත් එක රස කරන්න ගන්න විශේෂම රසකාරක ටික. මේකෙනුත් ප්‍රධානම වෙනවා මේ ලෙමන්. ලෙමන් වල පොත්ත තමයි මේකට මූලිකවම අපි යොදා ගන්න අමුද්‍රව්‍ය. ලෙමන් හොයාගන්න බැරුණොත් ඔයගොල්ලෝ දෙහි හොයාගන්න ඒක පාවිච්චි කරන්න. මේකේ පොත්ත තමයි වියලලා අපි මේ බත් එකට එකතු කරන්නේ, මේ බත් එක රස කරන්න සුවඳ කරන්න. ඒ වගේම තමයි මේ බත් එකේ මේ කුළුබඩු වර්ග අපි බිරියානි වලට එකතු කරන කුළුබඩු වර්ග වලට වඩා වෙනස්. කොත්තමල්ලි, ගම්මිරිසුයි, සූදුරුයි විතරයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මේ කුළුබඩු ටික මේ විදිහටම ඕගොල්ලෝ මේ බත් එකට පාවිච්චි කරලා මේ බත් එක හදන්න. එතකොට ඕගොල්ලන්ට මේකේ වෙනස් රසයක්, වෙනස් සුවඳක් දැනෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ අමුද්‍රව්‍ය ටික මේ විදිහටම පාවිච්චි කරන්න. මම ඔයගලන්ට කියන්න ඕන ගොඩක් වෙලාවට මේ ලෙමන් ගෙඩියේ ලෙල්ල වියලුපු ටිකක් තද දුඹුරු පැහැයට හැරිච්ච ලෙල්ලක් තමයි මේකට අපි කෑම හදන්න පාවිච්චි කරන්නේ. ඒ වුණාට එහෙම අපිට හොයාගන්න නැති නිසා අපි මේම ලෙමන් ගෙඩියක් අරගෙන මේ ලෙමන් ගෙඩිය පිට පොත්ත සූරලා අරගන්නවා. අරගෙන අපි ඒක කබලේ දාලා විනාඩි දෙක තුනක් බැදලා ඊට පස්සේ ඒක තමයි මේ බත් එකට අපි යොදාගන්නේ. ඉතින් මම පෙන්නන්නම් ඕගොල්ලන්ට මේ ලෙමන් ගෙඩියේ පොත්ත සුරලා ගන්න හැටි. මේ කොළපාට පොත්ත විතරක් ඕගොල්ලෝ සුරලා ගන්න. යට තියෙන කහපාට අර සුදු පාට හරිය ගන්න එපා. ඒ හරිය තිත්තයි. මේ කොළපාට ටික හරි පරිස්සමට උරලා ගන්න. අපි දැන් මේ ලෙමන් සෙස්ට් එක හදාගන්න යන්නේ. මේක පොඩ්ඩක් කබලේ බෙදලා අපි දුඹුරු පාට වගේ පාටක් ආවම මේක අපිට බත් එකට එකතු කරන්න පුළුවන්. දැන් රත් වෙච්ච pan එක දාලා මේක පොඩ්ඩක් අපි වැද ගන්නවා. ලෙමන් පොතු ටික මේ වගේ පාටට වැදුනට පස්සේ මේ තියෙන්නේ දැන් මේක ලා කොළ පාට වගේ වෙලා මේ වගේ වැදුනට පස්සේ ඔයගොල්ලෝ ලිප් ඔෆ් කරන්න. දැන් අපි අපේ පත්වෙච්ච භාජනයේට තෙල් කෝප කාලක් එකතු කරනවා. තෙල් ටික හොඳට රත් වෙනකොට අපි එකට එනසා කරාබු නැටි බේ ලීව්ස් එකතු කරනවා. කුරුඳු පොතු කැරලයි. මේ ටික වැඩි කර කර ගන්න එපා. යන්තම් බැදෙන කොටක් මේකට කපාගත්ත බීලෝන් ටික එකතු කරනවා.
දැන් ලුණු රන්වන් පාරට බැඳගෙනකොට අපි මේකට කොත්තමල්ලි සුදුරු ටික දානවා. ඊට පස්සේ හබාගත්ත තක්කාලි යෙලි මිරිස් කලර් එ මේ ටික අපි හොඳට කලවම් කරනවා. මේකට ගම්මිරිස් ඇට එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය හොඳට තෙලින් තෙම්පරාදු කරන්න. දැන් ඔන්න මම මේකට කුල් මස් ටික එකතු කරා. මේක දැන් මේ තෙම්පරාදු කරපු ලුණු එක උඩින් මම පරිස්සමට තියාගන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර මේක හොඳට පියනෙන් වහලා සැම්බෙන්න දෙන්න. දැන් අපි විනාඩි 4-5කට පස්සේ තියෙන ඇරලා මේකට වතුර එකතු කරනවා. මේ කුල් මස් එක තැම්බෙන්න ඕන කරන ප්‍රමාණයට තරම් අපි මේකට වතුර එකතු කරන්න ඕනේ. අපි මේකේ ස්ටොක් එක හදා ගන්න ඕනේ. මොකද මේකේ අපි හාල් තැම්බෙන්න තියන්නේ මේ චිකන් ස්ටොක් වලින් හින්දා. දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරන්න. වැඩි කරලා මේක පියනෙන් වහලා තැම්බෙන්න තියන්න. දැන් අපි මෙච්චර වෙලා මේ ස්ටොක් එකේ මේ කුකුල් මස් ටික තඹ ගත්තා. මම දැන් ඒක අයින් කරගත්තා වෙනම භාජනයකට. දැන් අපි මේ ස්ටොක් එකෙන් තමයි අපි අපේ බත් එක උයා ගන්න හදන්නේ. දැන් අපි අපේ මේ තඹ ගත්ත චිකන් මේ අවන් එකට දාන්න හදන්නේ. දැන් අපි මේ අවන් එකට දාලා මේකේ දෙපැත්තම රෝස්ට් කරගන්න හදන්නේ. දැන් අපි අපේ ස්ටොක් එකට සෝදලා පොඟවගත්ත බස්මති හාල් ටික එකතු කරනවා. මේකට මම ලුණු රසාණුව එකතු කරලා තියෙන්නේ. ඕගොල්ලන් බත් එක ඉදිද්දි රසාණුව ලුණු එකතු කරගන්න. මේකට හොඳ හාලක්ම ඕගොල්ලෝ තෝරගන්න. මොකද මේ බාස්මති හාල ගනිද්දි ටිකක් සමහර හාල් තියෙනවා බෙරි වෙන ගතිය වැඩි. දැන් අපි මේකට කොටු කපාගත්ත කැරට් ටික එකතු කරනවා. ඊළඟට ඇට ඉවත් කරලා මෙහෙම සොදලා සුද්ධ කරගත්ත රටේඉඳි. ගොඩක් වෙලාවට මේකේ ඔරිජිනල් රෙසිපි එකේ ඒ අරාබි බත හදනකොට එකතු කරන එයාලා ಜಾති ටිකක් තියෙනවා. නට් වර්ග වැඩිපුර ඒගොල්ල එකතු කරනවා. ඉතින් සමහර නට් වර්ග අපිට මෙහි හොයාගන්නත් නැහැ. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට ලේසි වෙන්න ගෙදර මම පාවිච්චි කරන ಜಾති ටිකක් එකතු කරා. හැබැයි උනාට මේකිනුත් හැම ලොකු රසේ වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට මේ විදියට මේක හදාගන්න පුළුවන්. අපි අන්තිමටම මේ බත් එක රස කරන්න ඕන වෙන ප්‍රධානම දේ එකතු කරන්න යන්නේ. මේ තමයි අර මං කලින් බැදගත්ත ලෙමන් සෙස් ටික. දැන් අපේ බත් එක හැදෙන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික සූදානම්. දැන් අපි මේක පියනෙන් වහලා තැම්බෙන්න දෙන්න. දැන් ඔන්න මං හදපු අරාබි කබ්සා රයිස් එක කැමර සූදානම්. ඔගලන්ටත් පුළුවන් මේ විශේෂම අරාබි රයිස් එක හදලා ගෙදරදිම රස විඳින්න. දැන් ඔගලන්ට අරාබි යන්න ඕන නැහැ. ඔබලන්ගේ ගෙදරදිම මේ වගේ රසට මේ වගේ ලස්සනට මේ වගේ මේ රයිස් එකක් හදලා පවුල හැමෝමත් එක්ක රස විඳින්න පුළුවන්.